කියන ලෝකේ දැනට සප්ලිමන්ට් වල රෑන්කින් බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකේ ලෝකේ හොඳම ෆිෂ් ඔයිල් බ්‍රෑන්ඩ් වල ඉහළින්ම ඉන්න ෆිෂ් ඔයිල් එක තමයි මේ ක්‍රිල් ඔයිල් කියලා කියන්නේ. මේක ටිකක් අලුත් ෆිෂ් ඔයිල් එකක්. හැබැයි මේක ගැන කරලා තියෙන රිසර්ච් අඩු වුණාට මිනිස්සු ගොඩ දෙනෙක් මේක භාවිතා කිරීමට හේතුව තමයි මේකේ තියෙන ෆාස්ට් ඇබ්සෝප්ෂන් රේට් එක. ඒ වගේම මම ඕගොල්ලන්ට ෆිෂ් ඔයිල් සම්බන්ධව කොඩ්ලිව ඔයිල් සම්බන්ධව ගොඩක් වැඩසටහන් කරලා තියෙනවා. මොනවාද මේකේ තියෙන ප්‍රයෝජන? ඊට පස්සේ මේවා බොන්න ඕනේ මොන වෙලාවටද? ඒ වගේම සයිඩ් ඉෆෙක්ට් මොනවාද? ෆිෂ් ඔයිල් සහ කොඩ්ලිව ඔයිල් අතර තියෙන වෙනස මොකක්ද? මේ වගේ ගොඩක් වැඩසටහන් මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. මේ වැඩසටහන් නම් බලාපොරොත්තු වෙනවා මේ වර්ග 3 ගැනම සංසන්දනය කරන්න. ඒ වගේම කලින් මගේ වැඩසටහන බලපු නැති කට්ටියටත් මොනවාද මේ වෙන් ලැබෙන්න කියන දේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මුලින්ම අපි බලමු මොනවාද ෆිෂ් ඔයිල් මිනිස්සු ඇයි මෙච්චර ෆිෂ් ඔයිල් භාවිතා කරන්න හේතුව කියලා. ෆිෂ් ඔයිල් වල තියෙන ප්‍රධානම අන්තර්ගතය තමයි මේ EPA, DHA සහ ALA කියන මේද අම්ල තුන. ඒ කියන්නේ ඔමෙගා 3 ෆැටි ඇසිඩ් කියලා අපි මේවා හඳුන්වනවා. එතකොට මේ EPA කොසා පෙන්ටනොයික් ඇසිඩ් සහ DHA දෙකෝසා හෙක්සනොයික් ඇසිඩ් කියන මේ දෙකේ අපිට ලැබෙන ප්‍රධානම ප්‍රයෝජන තමයි මෙන්න මේ දේවල් ටික. ඒ කියන්නේ මේ ෆිෂ් ඔයිල් වල EPA සහ DHA වලින් අපිට ලැබෙනවා අපේ heart health එක. ඒ කියන්නේ cardiovascular system එකේ හොඳ function එකක් පවත්වාගෙන යන්න අපිට මේ fish oil ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න, ඒ වගේම anti aging effect එක. ඒ කියන්නේ අපේ biological age එක. ඒ කියන්නේ වයසට යාමට හේතු වෙන සාධක බොහෝ දුරට පාලනය කරන්න අපි මේ fish oil වල තියෙන EPA සහ DHA වලට හැකියාව තියෙනවා. ඒ වගේම prevent inflammation. ඒ කියන්නේ අපේ ශරීරය තුළ ආසාදන ඇතිවීමේ හැකියාව අඩු කරන්න මේ EPA සහ DHA වලට හැකියාව තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම විවිධ ආතරයිටිස් සත්ත්ව, එහෙමත් නැත්නම් විවිධ ප්‍රදාහ තත්ත්ව, මෙවැනි තත්ත්ව ඇතිවීම වැළැක්වීමේ හැකියාවක් මේ fish oil වල අන්තර්ගත වෙනවා. ඊට පස්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ගුණාංග මේ omega 3 fatty acid වල අන්තර්ගත වෙනවා. ඒ වගේම අපේ vision එක, ඒ කියන්නේ අපේ දැකීමේ හැකියාව දියුණු කරන්න විශේෂයෙන්ම කොඩ්ලිව ඔයිල් මේකට වැඩියෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. අපි මෝරගොළු කියලා හඳුන්වන්නේ මොකද මේ කොඩ්ලිව ඔයිල් වල තමයි ෆිෂ් ඔයිල් වල මම ඉස්සරහට සංසන්දනයේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් විටමින් A බහුලව අන්තර්ගත වෙනවා. රාත්‍රී කාලේ එහෙම නැත්නම් මද ආලෝක තත්ත්වයටදී අපේ පෙනීම පවත්වාගෙන යන්න මේ විටමින් A අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේක නොලැබී යාමෙන් එම රෝගී තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා පෙනීමේ හැකියාව වර්ධනය කරන්න ෆිෂ් ඔයිල් වලට පුළුවන්. ඒ වගේම අපේ ශක්තිය වර්ධනය කිරීමේ හැකියාව ෆිෂ් ඔයිල් වලට තියෙනවා. ඒ වගේම මසල් රිකවරි එක. ඔයගොල්ලෝ වර්ක්අවුට් කරන කෙනෙක් නම් වර්ක්අවුට් එකෙන් පස්සේ ෆාස්ට් මසල් රිකවරි එකකට මේ ෆිෂ් ඔයිල් භාවිත කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සෙරටොනින් ලෙවල් එක වැඩි කරන්න. ඒ කියන්නේ අපේ සතුට, එවත් නැත්නම් අපේ උද්‍යෝගිමත් භාවය ජීවිතේ රඳවවත්වා ගන්න මේ සෙරටොනින් කියන න්‍යිරෝට්‍රාන්ස්මීටර් එක හේතු වෙනවා. මේ නිසා මොළයේ හොඳ සෙරටොනින් ලෙවල් එකක් පවත්වාගෙන යාමට අපිට මේ ෆිෂ් ඔයිල් දායක වෙනවා. ඊළඟට මම පැහැදිලි කරන්න මොකක්ද මේ වර්ග තුනේ තියෙන ප්‍රධාන වෙනස්කම් කියලා. මුලින්ම කතා කරමු අපි ෆිෂ් ඔයිල් ගැන. ෆිෂ් ඔයිල් වෙන් කරගන්නේ සැමන්, ටූනා, ඇන්කෝවිස්, මැකරල් වැනි මුහුදේ ජීවත් වෙන මාළුන්ගේ සමෙන් තමයි මේ ෆිෂ් ඔයිල් වෙන් කරගන්නේ. හරිද? මේගොල්ලෝ අපි ඔයිලි ෆිෂ්ලා කියලා හඳුන්වනවා. මේගොල්ලෝ ආහාරයට ගැනීමෙනුත් අපිට ඔමෙගා 3 ෆැටි ඇසිඩ් ලබා ගන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට කොඩ්ලිව ඔයිල් වෙන් කරගන්නේ විශේෂයෙන්ම ඇට්ලාන්ටික් සහ පැසිෆික් වැනි සාගරවල ජීවත් වෙනවා මේ කොඩ් කියන මස්සේ. කොඩ් මත්සයන්ගේ අක්මාවෙන් තමයි අපි කොඩ්ලිව ඔයිල් එවත් මෝරගුලි සාදාගන්නේ මේ කොඩ් මත්සයන්ගේ අක්මාවෙන්. හරිද? ඊට පස්සේ ක්‍රිල් ඔයිල් කියලා කියන්නේ මුහුදේ ජීවත් වෙනවා ඉතා කුඩා ක්‍රස්ටේසියාවේ කුණිස්ස වැනි ඉස්සෝ జాතියක් තමයි මේ ක්‍රිල් මාළුව කියලා හඳුන්වන්නේ. එතකොට මේගොල්ලන්ගෙන් වෙන් කරගන්නා දේවල් වලින් තමයි එතකොට මේ ක්‍රිල් ඔයිල් නිර්මාණය කරන්නේ. මම ඔය කියපු විදිහට තමයි එතකොට මේ වර්ග 3 සාදාගන්නේ. එතකොට අපි බලමු මොකක්ද මේ තුල අන්තර්ගත වෙන අනිත් වෙනස්කම කියලා. ප්‍රධාන වශයෙන් මේ ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතයි. ඒ කියන්නේ EPA, DHA සහ ALA කියන ඔමෙගා 3 ෆැටි ඇසිඩ් වලින් වැඩිම ප්‍රමාණයක් ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගත වෙන්නේ මේ ෆිෂ් ඔයිල් වල. හරිද? එතකොට කොඩ්ලිව ඔයිල් වල අන්තර්ගත වෙන මේ ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතය අඩුයි. හැබැයි මේ වර්ග දෙකටම වඩා වැඩිපුර විටමින් A හා D අපිට ලබා ගන්න පුළුවන් මේ කොඩ්ලිව ඔයිල් වලින්. හරිද? එතකොට ක්‍රිල් ඔයිල් වල තියෙන EPA සහ DHA අන්තර්ගතය ෆිෂ් ඔයිල් වලට ටිකක් අඩුයි. හැබැයි ඊට අමතරව මේ ඇස්ටාසැන්තින් කියන ඔක්සිකාරකය ක්‍රිල් ඔයිල් වල අන්තර්ගත වෙනවා. මේක අනිත් වර්ග දෙකෙන්ම අපිට ලබා ගන්න බෑ. හරිද? ඊට පස්සේ ක්‍රිල් ඔයිල් වල තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන ඇබ්සෝප්ෂන් රේට් එක අනිත් දෙකටම වඩා ගොඩක් වැඩි. එනිසා මේක අපේ ඇඟට අල්ලන ප්‍රමාණය වැඩි. ඒ වගේම තවත් දෙයක් තියෙනවා මේ ක්‍රිල් ඔයිල් මිනිස්සු වැඩිපුර භාවිතා කරන්නේ. ඒකට හේතුව තමයි අනිත්
දෙකටම වඩා මේකේ අන්තර්ගත වෙන මර්කරි ඊට පස්සේ කැඩ්මියම් ලෙඩ් වැනි බැරලෝහ අන්තර්ගතය ගොඩාක් අඩුයි ක්‍රිල් ඔයිල් වල හේතුව මේ ක්‍රිල් කියන ඉතා කුඩා ක්‍රස්ටේසියාවේ මේගොල්ලෝ ඉන්නේ ආහාර දාමයක තෙලවරම කොටසේ එතකොට මේ සැමන් ඊට පස්සේ මේ කොඩ්මත්සයින් ඉන්නේ ආහාර දාමයක උඩ කොටසේ නිසා මේගොල්ලන්ගේ ශරීරයේ බැරලෝහ ඇතුළු වීමේ හැකියාව ගොඩක් අඩුයි අනිත් වර්ග දෙකට සාපේක්ෂව හරිද මම හිතනවා ඔයගොල්ලන්ට මේ ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා ක්‍රිල් ඔයිල් ෆිෂ් ඔයිල් සහ කොඩ්ලිව් ඔයිල් සම්බන්ධව ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න ඉස්සරහට ඔයගොල්ලන්ගේ ජීවිතේට වැදගත් ගොඩක් දේවල් මගේ channel එක හරහා දැනගන්න පුළුවන් වෙයි